සාදරයෙන් පිළිගන්නවා නෙතුකීස් ට්‍රවල්ස් YouTube චැනල් එකට. අපි මේ අපේ ෆස්ට් බ්ලොග් එක කියනවා නම් අපි UKවල ජීවත් වෙන ෆැමිලි එකක්. සෝ අපි ආසයි ලෝකෙ වටේ සංචාරය කරන්න, ට්‍රැවල් කරන්න, එන් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක බෙදාගන්න. සෝ අද අපි යන්නේ පොලියුටන්ස් පාර්ක් එකට. මේක ඉංගලන්ති තියෙන්නේ, මේක ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන පෙපාපික් වර්ඩ් එක. සෝ උගලන්ට අද අපිත් එක්ක යන්න පුළුවන් පෙපාපික් වර්ඩ් එක බලන්න. එන්න අපිත් එක්ක අපි යමු. එන්ට්‍රන්ස් එක ගාවදී ඔබලන්ට බලාගන්න පුළුවන් පොලියුටන්ස් පාර්ක් කියලා ලස්සනට ගහලා තියෙනවා. ඒක ගොඩාක් ෆොටෝ ඔපචුනිටි එකක්. අපි එතෙන්ට ගිහිල්ලා ෆොටෝස් කීපයක් ගත්තා. ඔබලන්ට බලාගන්න පුළුවන් අපි ගත්තු ෆොටෝස්. නෙතුකි නම් වැඩි ෆොටෝස් වලට කැමති නෑ. ඔබලන්ට පේනවා නෙතුකි ඉන්න විදිහ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එකෙන් යන්න තියෙන්නේ. එතකොට මේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙනකොටම අපිට කියනවා, අපිට පේනවා එක පැත්තක තියෙනවා රෙස්ටෝරන්ට් එකක් ඇන් චයිල්ඩ්ස් ප්ලේ ඒරියා එකක්. ඇන් අනිත් පැත්ත තියෙනවා ටොයිස් වගේ ඒවල් ගන්න තියෙන තැන. ඊට පස්සේ අපි මේ ඇතුල් වෙනකම් ඇතුළට ආපු ගමන් ලොකු පාර්ක් එකකට තමයි අපිට එන්න පුළුවන්. ඒ පාත් එකේ හැම තැනම ඩිරෙක්ෂන්ස් තියෙනවා අපි කොහොටද යන්න ඕන කියලා. අපි මුලින්ම හිතුවා දැන් පොඩ්ඩක් දවල් වෙලා තියෙන හින්දා අපි වෝට පාක් එක පැත්තට ගියොත් හොඳයි කියලා. සෝ අපි වෝට පාක් එක දිහාට තමයි මුලින්ම ගියේ. උගුලෙත් පැපික් වර්ල්ඩ් එකට එනවා නම් නැත්නම් පොලියුටන්ස් පාක් එකට එනවා නම් ඔයාලා කලින් ටිකට් බුක් කරන එක තමයි හොඳම. මොකද මේක සීමිත ගානක් තමයි දවසකට එන්ටර් කරගන්න නිසා කලින් ටිකට් බුක් කරන්න. මෙතනදී ටිකට් ගන්න එනකොට ටිකක් වැඩි කරදර වෙන ඉඩ තියෙනවා. එහෙනම් කලින් ටිකට් බුක් කරලා එන්න කියලා මම හිතනවා. ඒක අපි දවස් දෙකක් හිටියා පෙපාපික් වර්ල්ඩ් එකේ. අපි අපෘත් වෙනවා. අපි ඒකට එක්ස්පීරියන්ස් එක ඔයාලට දෙන්න ඕන කියලා බ්ලොග්ස් දෙකක්. සෝ දැන් අපිට දැන් තියෙනවා අපි දැන් වෝටර් පාර්ක් තීම් ඒරියා එකට තමයි යන්නේ. මේ මෙතනින් තමයි අපි අපේ මේ ට්‍රැවල් එක ආරම්භ කරේ. එතකොට ඒ අතරතුර අයිස්ක්‍රීම් ස්ටෝල්ස්, පොඩි පොඩි ස්නැක්ස් ගන්න තියෙන ස්ටෝල්ස් ටිකක් තිබුණා. ගොඩක් ඒවා වහලා තිබ්බේ මොකද අපි හරියටම සමයට තමයි පාර්ක් එකට එන්ටර් වුණේ. ගොඩක් ස්ටෝල්ස් වහලා තිබ්බේ. මේ ගොල්ලන්ට පේන්නේ ඕපන් වෝටර් ඒරියා. ඒක පොඩක් අවොයිඩ් කරලා රයිඩ්ස් කියන පැත්තට තමයි මුලින්ම ගියේ. මුලින්ම ගිය රයිඩ් එක තමයි වෝටර් ස්ලයිඩ් කියලා රයිඩ් එකක්. මට ඇත්තටම මතක නැහැ නම් මොකක්ද කියලා. ඒක ලොකු වෝටර් ස්ලයිඩ් එකක් තියෙන්නේ. මේක කියලා හරීම ඉන්ට්‍රස්ට් වෙලා හිටියේ වෝටර් ස්ලයිඩ් එක යන්න. ඒක වෙන්නේ නිකන් ලොග් එකක් වගේ කොටයක් වගේ එකක් කියලා. ඒක උඩට 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 ගිහිල්ලා වතුරකට වැටෙන එක තමයි. හොඳටම එක්සයිට් වෙලා හිටියේ ඒ රයිඩ් එකට. අපි නම් නෑ වුණා හොඳටම ඒ රයිඩ් එක පස්සේ. අපේ එක හොඳටම ඉන්ට්‍රස්ටිං පන් එකක් තියෙන රයිඩ් එකක්. එන්නට පස්සේ මේ පැත්තක තිබුණා ඔවුමන් දාලා මේක ඇඳුම් වෙන ගන්න පුළුවන් තැනක මට දීලා. මේ රයිඩ් එක යනකොටම මීටර් එකට වඩා වැඩි වෙන්නේ උස. මේ හැම රයිඩ් එකක්ම මේ පොලිටන්ස් පාර්ක් එකේ තියෙන උස අනුව තමයි ඒගොල්ලෝ ඩිටර්මයින් කරන්නේ කොහොමද රයිඩ් එක යන්නේ. ඔය දැන් කැගල් සජෙස්ෂන් එපා. ඔන්නෝගලන් බලාගන්නවා අපි කොයි විදිහටද ඒ රයිඩ් එක ගියේ කියලා. ඇත්තට මේ හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒක අර දෙදරිල්ලත් එක්ක හරි අමාරුයි වීඩියෝ කරගන්න. අපි කොහොමද ඒ රයිඩ් එක ගියේ කියලා. නාලා තමයි ආවේ එළියට.
ඊළඟට එකෙන් පස්සේ අපි ගියා පොඩි පොඩි රයිඩ්ස් තියෙන ඒරියා එකකට. ඒකෙ තිබ්බේ අවුරුදු පහට අඩු ළමයින්ට තියෙන රයිඩ්ස්. පේනවා නැති ඉන්ටස්කී විදිහට ගොරු නෝගෙන යනවා සී බෝට් රයිට්. බාතිත්ම එකට තනුවන් තම එකට ගන්න තියෙන්නේ පේරන් කෙනෙක් එක්ක නෙමෙයි. එක ගොඩක් හොඳට සේෆ්ටියක් තියෙනවා. මේ යුකේ තියෙන ඔල තියෙන ක්ලීන් පාක් වල සේෆ්ටි ස්ටෑන්ඩඩ් ගොඩක් වැඩි. ඒ නිසා ඔයාලගේ සී බෝට් එකට බලන්න යන්නේ ඒගොල්ලෝ හරි විදිහට සේෆ්ටි ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරනවා. ඒ බෝට් එක මතයන එකක් තමයි තියෙන්නේ රයිඩ් එක. ඊට පස්සේ අපි ඊට තිබුණ යන්න ට්‍රැක්ටර් රයිඩ් එකක්. නිතිනම් ඒක වැඩියෙන්ම යන්න කැමැත්තක් දක්වේ නැහැ. ඒකත් පොඩි අවුරුදු පාට වඩා අඩු පොඩි ළමයිට තියෙන රයිඩ් එකක්. කිරිවි ළමයි තමයි ඒ රයිඩ් එකේ ගොඩක් හිටියේ. ඒගොල්ලෝ කැමති නිතින් ට්‍රැක්ටර්ස් වලට යන්න. මේ ඔක්කොම තියෙන්නේ පොලිටිකල් ස්පෙක්ටේක ප්‍රපබ්ලික් ලෑන්ඩ් එකෙන් ඉලියේ. ඔය ඉස්සරහට බලන්න පුළුවන් අපි කියන එක ප්‍රපබ්ලික් ලෑන්ඩ් එකට ගියේ කියලා. ඒක තමයි ගොඩාක් ඉන්ටරෙස්ටිං රයිඩ්ස් තිබු පොඩි ළමයි කැමති. මේ ඔබලන්ට පේන ඇර ට්‍රැක්ටර් රයිඩ් එක. ඊට පස්සේ අපි හයිත් කරකිල කරකිල ආවේ අර අවුට්ඩෝ වෝට් ඒරියා එකට. මේ වෙලාවේ ටෙම්පරේචර් 35°C විතර. හන්දනේ කවුද වෝට් රයිස් කරන්නේ වෝට් ස්පෝර්ට්ස් ක්‍රම්ස් 35°C කියලා. මම දැකිනේ කවුරුත් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා නිකන් කහපාට ස්ට්‍රක් එකක්. මම කියන්නම් ඒක මොකක්ද කියලා. මේක නිකන් පුටි පුඩා විහිදුණු කහපාට ස්ට්‍රක්චර් අද පුරුදු ස්ට්‍රක්චර් එකක් වගේ ලෝකලට තියෙනවා. ඊළඟට අපි ගියේ මේක තියෙන තවත් තීම් පාක් ඒරියා එකකට. ඒක කියන්නේ ලොස් කින්ඩම් කියලා. මේ ලොස් කින්ඩම් කියන්නේ නිකන් ඩයිනසෝ අර පරණ කාලේ තිබු සත්තු අනුසාරයෙන් හදපු රයිඩ් සැල් ට්‍රැක්ෂන්ස් තියෙන එකකට. ඒක ගාවම අවුට් පාක් එකක් තිබුණා. ඇත්තටම මේ ලොස් කින්ඩම් එක ලස්සන හදන තිබ්බා. ඒකේ ඇනිමට්‍රොනික් ඩයිනසෝස්ලාය විදියට මැකැනිකලි මූ වෙන ඩයිනසෝර්ලා එම ගොඩාක් හදල හිටිය නැති මාර ඉන්ට්‍රස්ටිං විදිහට තමයි මේකට ඇතුල් වුණේ. ඔන් බලාගන්න පුළුවන් තැන් ප්‍රස්මෝ ඉෆෙක්ස් දාලා ඒ වගේ ලස්සන්ට එක හදල තිබුණා. පොට්ට දැන් මේකින් ඉන්ට්‍රස්සකින් ඇතුල් වෙච්ච ගමන්ම අර ටිකින් බලන්න පුළුවන් රතු පාටින් කැරෝ එකක් දාලා තියෙනවා. ඒකට කන්සල්ට්‍රේට් කරන්න අර පහපාට ස්ට්‍රක්චර් එකක්. මේක තමයි මේක තියෙන ලොකුම රයිඩ් එක. ඒක ෆ්ලයිට්ස් ඔෆ් ටෙරාසෝ කියලා කියනවා. ඒක නිකන් කෝස්ටර් රයිඩ් එකක්. මම ලංකාවේ නම් මේ වගේ රයිඩ් දැක්ලා නැහැ. ඒක ඉඳගෙන යන්න පුළුවන් කෝස්ට් රයිඩ් එකක්. වැඩක් වලට පේනවා මේ කෝස්ට් රයිඩ් එකේ කට්ටිය යනවා ඉඳගෙන. ඒක විනාඩි පහක් විතර රයිඩ් එකක්. මාරම ඉන්ට්‍රෙස්ටිං, මාරම එක්ස්පීරියන්ස අපිට ගන්න පුළුවන් මේ රයිඩ් එකේ. එතකම අවුරුදු මීටරකට වඩා වැඩි නම් මේ රයිඩ් එක අපිට යන්න පුළුවන්. මම අයින් උතුල් තමයි ඉස්සරහම සීට් එකේ ගියේ. අපිට අතර වීඩියෝ ඩොකියුමෙන්ටේෂන් එකක් ගන්න බැරි වුණා. මොකද වීවර් සෝ එක්සයිටඩ්. අපි ගොඩාක් එක්සයිට් වෙලා ගියේ මේ රයිඩ් එකේදී. ඔයගොල්ලෝ බලන්න පුළුවන් අපිට කලින් කට්ටිය මේ රයිඩ් එකේ කොහොමද ගියේ කියලා ඉස්සරහා එක්ස්පීරියන්ස් එක. ඒක නම් මාරම තේරෙන රයිඩ් එකක්. ඊළඟට මේ අපිට තේන්නේ මේකට ඉගෙන කිව්වේ මට මතක විදිහට ඩයිනෝ කෝස්ටර් කියලා. නිකන් අර ඩයිනසෝ කෙනෙක් වගේ පොඩි කෝස්ට් පූච්චියක් එක වටේ වටේ යනවා. ඒ අතර මැද අර ඩයිනසෝර්ලා වගේ සතු ටිකක් ඉන්නවා. ඇනිමල්ස්ෝනේ ඒක ටික වේගෙන් යනවා. මේ වගේ එකකට ලන්න ලංකාවේ තියෙනවා. ඉන්න දැන් අපි බලා හිටපු එක්සයිටිං ඉවෙන්ට් එක ඉඩම් පෙපාපික් වර්ල්ඩ් එකට යන්න. ඔයගොල්ලෝ තේනවා ඇති පෙපාපික් වර්ල්ඩ් කියලා ගහලා තියෙනවා මෙතන. මේක තමයි එන්ට්‍රන්ස් එක. මේ
එකෙන් තම අපිට අපි ගල්ට එන්ටවෙන්නේ එන්ට වෙන කොටම අපිට සෙක්නා කෝචිය ගැන ඉන්ටවෙන් කොටම ලස්සට දොරවල් වැැහිලා පෝචියක් පාවා ඒ කෝච්චියත් නැගලා අපිට ප්‍රපි ගල්ඩ එක් වටේම යන්න පුළන් මේ කෝච්චිය ඔන්න ඔබ තම ඒ පෝච්චිය ආවේ දිකටම කෝච්චේ පස්සේ නැගලත් කියාවම ෆ්‍රක්ෂන් ්‍රී ඔට ඉන්ප්‍රස්ටිකට විතර ගන්න තිීම ඊට පස්සේ පුපාපි වල්ඩ පවට පස්සේ කොක්කොමනිකම් කලපුල් වර්ල්ඩ් එක අපි ඉස්සරහන්තෙන් එක හෙලිකොප්ට රයි් කියතිනික හෙලිකොප්ටරක් වමක් හදල එතුම කතුරුවන් සිිල්ලාටයි එක රයිකොම හරිම කලපුල් මේ කාවට පස්සේර ළමයි හදිකතරන් ලස්සට කලපුල් විදිට ලස්සට පාට ගාලා පාදක හදලති මේ රයිතර මෙතිකි වැඩියම් හස කරනෑගේ වක බෝරී කලාගෙන හරි ස්ලෝලි යන පතුරුවන් සිිල්ලාවක් වගේක ඒ පුඩින් වදී අර පාපික් බෝඩක එක්කොම ඒරියල් වීව එකක් පේනෝ වටේ ගැන පරි ස්ලෝ රයි් එක අනිත් එක ඔගුලෝ මේ පෙපතිකඩුක් පෙනම නම් ඔයාලා අපි විතරපු දෙට එන්නම අපි ගඩකට එන්න පොලිපන්ස් පාකකට ගොඩාක් පෝලිම තියෙන්නේ මේ පෙපාපි ගඩක රයිස් වලට අනිත් යිස්වලට එච්චර පොලිමක් සෝගුල එනවනම් මුලින්ම මේ රයිස් ටිකට ඇවිල්ල පස්සේ ඇඩට තියෙන රයිස් ටිකට යන් ඒකතැන්තන් කරන්ලා හොදම දේ ඊට පස්සේ අපි කියා පොඩි බෝට් රයි් එකකට ඒක නංසම් බෝට් රයි් එකක් කර බෝට් එක උඩ පහල උඩ පාලයනති අදී ඇඩල්ට් කෙනෙකුයි චයිල් ඇඩල්ටන් චයිල් ළමයයි තාත්තයි තම යන් නොන එක හරි ළමයයි පේරන් කෙනම හරි ස්මූත් රයි් එක මේ වෙලා ඉට ඉරත් පායල දෙක් ක්වීන්ස් කාසල් වගේ නමක් තිබ්බේ මේ රයිඩ්ගේ තියෙන්නේ තුනක් පහු කරගෙන මේ නොයිස්සරදාමට ඇක්ෂල්ලන එගල පොඩි ස්ටෝරී එකක් කියනවා මේ පයින්ස් කාසල්ල ගැන්න පාති බලන කටයරන් දන්නවති ඒ ස්ටෝරිය එක උකද කියලා මේපටික් ස්ටෝ රයි්වා එත විසරෑම පේෙන් ගල කැපට ලොකු කැප එකක් කියන ්‍රයිසි ක් වෙලා තියෙන වෙනස්ෙන ස්ටන්ජාතියකි තිබුණ
මේවැති ටෝයිස් නම් තිීම් ඩෙවයින්ද ටික ප්‍රයිසි බට්ටර අපි සුවනිියස් වගේයක් ගත්ත ඇතටම මේකින් එ පපික් පොතක්වී එවන් සුවනිියස් ටිකුත්තම් මේකෙන් ගත්තා. ළඟට අපි කියන ෆ්ලව් ෆොරස් කියෙන රයිට් එකට මේක දෙවල මේසරෙන් පේන ගෙන හදල තියෙන්නේ පලාකුළු වගේ සීන කක්තම හදල තියෙන්නේ කතුරුවන් චිල්ලාවක් බට් එක උඩට පහලට හැම පැත්තටම කැරගෙන වලාකුළු වගේ ෆීලිං එකක් තියෙන්ගේ ලව් නම් නම් අතකන මේක ලව් රයිට් හරිමක් කර එකක්තම මේකේ නම් එකමති ගොඩක් පෙන්චෝ ඉතරා මකදේ ටිකක් වේගෙන් කැරකෙන ගතියක් තමයි තිනක් සෝක්සයිටන් කියලා ඔයාලට බලන්න පුළුවන් ඉසරහට අපි කොහොම දෙක ඇතුළෙදී රයිඩ් එක කිය කියලා ඒක බලද්දී අර වටේ තියෙන රයිඩ්ස්ටික ඔක්කොම් බලන්න පුළුවන් ඔයාලට පේනවර පොඩි පොඩි කෙවල් වගේව තියෙන ඒ පොටෝ ලොකේෂන් අපිට ඒවැලකිල්ලා පොටෝස් ගන්න පුළුවන් අද අර පේන ඒක තමයි පපාපිච්චි ගෙදර එක ඇතුළේ තියෙනවා පොටෝස් අරගෙන අපිට ඒ වගේ එකළු කාඩ එකක් වගේ හදලා දෙනවා ඒ වගේ එක එක දේවල් ඇඩිෂනල් දේවල් පිට පේ කල්ලා ගන්න පුළුවන් පපික්වල්ඩට අමට පස්සේ එයරන්න අපි මේ රයිඩ් එක හුවක් එෙන්චෝ එකලා අර උගලන්ට පේනවා ඇති අර හෙලිකොප්ට රයිඩ් එක තියෙනවා පැත්තෙන් තවර බැලූන්ස් කැර කෙවල රයිඩ් එකක් එකළු දකින්න ඇති අපි අපේ පාට්ටුවගේ බලාපෘත්තියනම ඉතුරු රයිඩ් සික කරන්න මොකද අපි දවස් දෙක් කියා අප පපික් වල්් එකට ඒන පොලිටරන්ස් පාක් එකට අපි බලාපොරොත් වෙනවා ඉලා අපි අනිලෝගකින් මොගලන් එක පාට්ටුව එක එන්නන්න ඩවෙන්ච් ඔයල හැමම දන්නා පෙපාපිගික ඉන්න චෝජ් පෙපාගේ මල්ලි එයාගේ හොඳම සෙල්ලම් බඩුවතම ඩයිනසෝ කොළපාට ඩයිනසෝ කෙනෙ පෙපාපික් බලමය දන්න ඇති එතකොට ඒක තීම් කරපු බලමු තමයි තියෙන්නේ මේ ඔයාලට පේන්නේ අපි පෝලිම ඉන්න හැටි ඒ රයිඩ් එක යන්න එනකම් පේන නැති කිය රයිඩ් කියන්න හැටි නැතිගෙනම් පොඩ්ඩක්ද නිතිමත ඉන්න පෑගාන මේක කියන්න සෝ මේක නිසංගර හොප්පෝන් හොප්පෝ ෆ්‍රයිඩ් එකක් ලස්සන තස්සෙක් වගේ ලයින් සුපිට යන්න තියෙනක මේක මම ඇතරම රයිඩ් එක කියනෑ නැතුකි අම්මයි තමයි ගියේ යුකේව පුරා තියෙන තීම්පා කැමෙක්කම් වගේ මේ රයිඩ් එක තියෙන එක එක විදිහට සෝ ඒක තර ලස්සන තීම් ඩේරිය එකක් මැදින් තමයි මේ යන්න තියෙන මේ ඩයිනසෝගේ පිටේ නැගලා සෝ නැතිකිත් ගොඩක් පෙන්චයි කරා මේ රයිට් එක ඊළඟට අපි ගියේ ඩිපිස් කාරයිට් එකට ඒකේ අර පැඩිපික් කාරක තමට නැගල යන්න කිය එකකි හිටිය රෝස පාට කාරකක් වෙනකම් සෝක් රෝස පාට කාරකක් වෙනකම් ඉඳලා ඒක තමයි නැගලගී ඒක තරම ඉන්ට්‍රස්සිෙන් රයිඩ් එකක් ලස්සන්ට ඒගොල්ලෝ මේ අවට පරිසරය ලස්සන්ට හදලකි පලස්සන ගේවල් කාස අපේ පාතිසිතඉන්න කියවල පත් කියලා ස්ට්‍රක්ෂර් සදල තිබ්බා අමතිකේ වලට ඒක කතා කරන ගතියක් තිබුණා ඒම නැති ්‍රයි් කර එලවල සිගන්න හදන තිරක ඔකෝ යන රයිතවක් කත් ලමයි ඉල ගන්න තම හදල කරන්න රයි දිග රයි පහක් හරි හයක් හරි යන රයිට් එකක් තැනින් තැනින් පත්ස් දාල තමයි තියෙන්නේ
ගොඩා කෙන්ජෝයි කරා මේ රයිඩ් එක. ඉන්සලාෙන් වෙලාවෙන් ගොඩක් අතර ගලා තුල මිනවාද ඉස්සක් විතර විඩියෝගල්ල තියෙනවා. මේක තමයි අපි අන්තිමටම ගිය රයිඩ් එක පළවෙනි බලස්. මහිතන ඔගල ගොඩා කෙන්ජෝයි කරා කියල මේ රයිඩ් අපි ගියලිකේ අපි ගිය ට්‍රිප් එක අපිට බාරතින ඔගලන්න ති පීළඟ වීඩියෝ එකකන් මේ රයිට් එක ඉන්ෂෝ කරන්නි කිය ෙඩ්ලයි් එක වතුව එක ඔවා ඇයි අපි අන්න කර ියන්න බ ලඟටයිට මහන් ප්‍රශ්න ලෝ කරන්න ෂයා කරන්න ලයි කරන්න ඉන්කරේට්මට කම්පන්න අප සපෝට් කරන්න තැන්කව් අපි විඩියක බැලුවට අපි මේක පාටුකින් හම්බෙන